මහාකරුණෙන් මහාකරුණවෙන් ම ප්‍රායෝගිකව. අපේ ජීවිතවල ධර්මයේ දියුණු කරග නාකාරය ගැනයි මේ ධර්මදේශනාත්‍රී අපි සාකච්ඡා කරන්න. පිහතුනේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් අතර, මජ්්‍යිම නිකාය නම්බූ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල මධ්‍යම ප්‍රමාණ දේශනා අතරින් දේශනා එකසේ පනස් දෙකක් එදා මහරහතන් වහන්සේලා ධර්ම සංගායනාවලදී සංගායනා කරලා මජ්්‍යිම නිකායි යටතේ කොටස් කරන්නට දන මෙන මේ මජ්ජිම නිකායට අයිති බාල පණ්ඩිත කියන සූට දේශනාවයි අදාපි කතා කරන්නේ දේශනාව ඉතාම වැදගත් බාල පණ්ඩිත බාලයා ගැනත් පණ්ඩිටයා ගැනත් බුදුරජාණන් වහන්සේ පෙන්වන දේශනාව. මේ දේශනාවදී බුදුරජාණන් වහන්සේ බාලයා කියන්නේ කවුරුන්ද මේ බාලයා බාලයෙක් බවට පත්වෙන්නේ මොනමොන හේතු නිසාද ඔහු මෙලොෝ මොනාකාරි ජීවිතය අද්ද ගත කරන්නේ පරලො කොහිෙද උපදන්නේ මොනවිදිහ දුකක්ත විඳවන්න පන්ඩිතයා කියලා ධර්මය විස්තර කරන්නේ කවුද මොනවගේ හේතු මතද කෙනෙක් පණ්ඩිතෙක් බවට පත්තෙන්. පණඩිතයාගේ මෙලව ජීවිතය තුළ ඔහු සැපසම්පත්නිඳන ආකාරයත් පරලව ඔහුූපතකරායන ආකාරයත් බාලයාත් පණ්ඩිතයත් මුල් කරගෙන කරපු දේශනාවක් තමයි බාල පණඩිත සූට්‍රය. හෙදා බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ අනාත පෙන්ඩික සිටතුමා විසින් කරපු මේ ආරාමි වැඩ සිටිද්දී. භික්‍ෂූන් වහන්සේල් අමතලා බුදුරජාණන් වහන්සේ වදාලා මහනෙන හොදට අහන්නකීවා තන් සුනාත සාදුකම් මනසි කරවුත් හොදට නුවනින් විමසන් බුදුරජාණන් වහන්සේ මේේ ධර්මයේ දේශනා කරනවා මහනනි බාලයා කියන්නේ මෙන්න මේ ලක්ෂණවලින් යුක්ත කෙනෙක් කියන. බාලයාාව බුදුරජාණන් වහන්සේ හඳුනාගන්න ලක්ෂණ තුනක් පෙන්න්නනු. බාලයා කියල කැනමි වයිසිම් බාල කෙනෙක් නෙමේ බුදුරජාණන් වහන්සේ වදාළ වචනයෙන් අකුසල් කරනවනම්. සිතින් අකුසල් කරනවනම් කයිෙන් අකුසල් කරනවන. තමන්ගේ සිතකය වචනය කෙන තුන්දොරින් අකුසල් කරන බාලවූ පහත් ක්‍රියාවන්ගේ යෙදෙන කෙනා බාලයා හැටිය බුදුරජාණන් වහන්සේ වදාල්. කොහොමද සිතින් අකුසල් කරන්න. අනුන්ගේ දේවලෝට ආසාකනු අභිච්්‍යා ඒවගේමයි අනුන් නැසේවා අනුන් විනාසවේවා කියල අනුන්ට වෛරකර කර දවේශකර කර මනසිං අකු සට ඇස් කරනු ඒවගේමයි දැඩි මිත්‍ය දුෘෂ්ටික අදහස් වල බැසගෙන මෙලවක් පරලවක් නෑ ඕපපාතික සත්‍යයෝන හිතදියුණු කරපු අයනෙ මරණින් පස්ස උපදින්නේ ඔය පින්කං කරලා වැඩක්නෙ මෙවැනි මිත්‍යා දුෘෂ්ටික අදහස්වලයි බාලයා බැසගෙනන්නේ එදකට මේ බාලයා කියන පුද්ගලයා මනසි මේ විදිහයටට අකුසල් කරනවා වගේමයි. ඔහුගේ වචනේතුඩින් බොරුව කේලම පරුස වන හිස්වචන. නිරන්තරෙන් වචනයනොත් අකුසල් කරන කෙනෙ කටෑරියොත් බොරුවෙන් තමයි යොහු කෙනෙක්කු මුලාා කරනවා. කේලමක් එක්ක පරුස වචනයක් කිසිම වැඩගට නැති අකුසල් රැස්වෙන හිස් වචනවල තමයි බාලයා නිරන්තරයෙන් කතාබස්වලේදෙන්. ඒවිතරක් ෙමෙයිය ඔහුගේ ක්‍රියාව තුළ ඔහ කයමුල් කරගෙන ප්‍රාණගාතවලේ දෙන කෙනෙ ස්ොරකම් කරන කෙනෙක් වැරදි කාමසේවනයේ දෙන කෙනෙ. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ලක්සන තුළින් තමයි බාලයා කියන කෙන හඳුනා ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කයමුල් කරගෙන අකුසල් කරනවා නම්. වචනය මුල් කරගෙන අකුසල් කරනවා නම්. හිතමුල් කරගෙන සිතුවෙලිවලින් පවා අකුසල සහගත සිතුවිලිවල අකුසල් රැස් කරන වනන් අන්නේ කෙනා වයසිං කොයි තරම් මුහුකුරාගගේ කෙනෙක් වුනත් ඔහු බාලෙ. අන බුදුරජාණන් වහන්සේ බාලයා විග්‍රහ කරපු ආකාරය. හුන්වහන්සේ වදාල් මහනිනි මේ ආකාරයේ බාලවූ අකුසල සහගත ක්‍රියාවන්ගේ වචනවල සිතුවිලිවල යෙදිලා අකුසල් රැස්කරගන්න කෙනා මේ බාලවූ අසත් පුලිස පුද්ගලයා මෙලවදී තුං ආකාරයක විඳවමින් මේ අකුසල් නිසා තමන් කරන අකුසල් නිසා මෙලව තුන් ආකාරයකට ආදීනවයක් විඳවනවා කිය. හොන්න පළවැනිදේ තමයි බුදුරජාණන්හන්සේ වදාල මේ විදියට අකුසල් කරපු කෙනා. තමන් නගරේ ඇවිදගෙන යනකොට වීදියක හරි තුන් මංහන්දියක හෝ හතර මංහන්දියක හෝ සභහාවක පිරිසක් රැස්වෙච්ච තැනක හෝ ඔහුට අහන්න ලැබෙනවා මිනිස්සු දුස්සීලකංකරනයට බනිින්ව නිග්‍රහ කරන. නිස් ාරි තොටේ ගියත් එකතු වෙච්ච ැක තුම් අං න්දිියක හතරමංහන්දියක මිනිස්සු එකතු වෙච්චා තැන්ගවල මිනිස්සු කතාබහ කරන්නේ අනුන්ගේ වැරදි අඩු පාඩු අසවලා මේ විදිී හොරෙක් මෙන්න මේ වගේ හොරකංකර ලහු වෙලා තියෙනවා. ඔය හොරු කියනෙවුම් ඉතුරු කරන්න වටින්නේ ඔන්න යි විදියට මිනිස්සු කතා වෙන. ඒ ළඟට කියන අසවලා බේ බද්ධෙක් පේ ැදමුම් පාරිෙහුන්ට ඇඳලයන්න හැටි නමුත් හවස්වෙනකට හතරගාතිෙන් ගෙවල්ලටෙන්නේ. ොයි තරම් පවකාරයෝද මේ විදිහට මිනිස්සු නගරේ බනිනවා මේ දුස්සීලකංකරනට බොරු කියනයට කියේලාම් කියනට පරුසවචනවලයේ දෙනයට හොරකංකරණයට ප්‍රාණගාතවලේ දෙනට වැරදිකාමසීවනයේ දෙනයට. මේ බාල වූ අකුසල් රැස් කරනයට නගරේ නින්දා පහස කරනවා බනිනව ඇහෙනකුටට මෙවැනි අකුසල් කරපු කෙනා මනසිං විදෝනවා කියනවා. සමහර වෙලාවට ඔහුටත් වදින්න ඔහුටත් අරහෙන් පාස් කරනවාගේ ඔහුටත් දැනෙන්න තමයි මේ කියන්. එදකොඩ මේ විදියට මිනිස්සු මේ අයට ඇහෙන්න්න මෙවැනි දුස්සීලකං කරනයට බනින්නකොට නින්දා පහස කරන්නකොට මේ බාල වූ ක්‍රියාවන්ගේ දිච්ච කෙනා මනසිං විදෝනවා කියනම් මේ කියන්න මට තමයි. ඔය මටත් වදින්න තමයි යොයි මිනිස්සු මටහෙෙන්නවා කියන්න. මමත් මේ වගේ පෞකං කරන කෙනෙක් නේද කියලා ති අන්න යන්න තැන පාරිතොටේ. නගරයේ මිනිස්ව එකතු වෙච්ච තැනතුම් මං හන්දිවල හතර මංහන්දිවල කඩපිල්වල. සමාජි මිනිස්සු රැස්වෙච්ච තැන්වල දුස්සීලකම් කරනයට නිින්දා පහස කරනකොට ඒක තමන්ට බනිනවා තමන්ට කියනවා කියන හැඟීමෙන්. එවැනි අකුසල් කරපු කෙනා නිතරම මනසිං විදෝමෙන්කී නොමෙලව ජීවත්තෙන්. අන්න බුදුරජාණන් වහන්සේ වදාළත් දුස්සීලයාට දිට්ඨ දම්මවේදනියව ලැබෙන විපාකයක් කියන. බදුරජාණන්හන්සේ වදාල මහණෙනෝයි බාල වූ අකුසල් සහගත ක්‍රියාවන්ගේ බාල වූ වචන කතා කරන බාල සිතුවිලි හිතන මේ බාල වූ පුද්ගලයා දෙවනි කාරණයේ තමයි කියනවා ඔහුට දැනගන්න ලැබෙනවා මේ වගේ අකුසල් කරලා රජවරුන්ට අහුුවවෙච්ච පිරිස්ස රාජ දඩුවන් ලබලා දුක්විදින සිදුවී මහන්න ලැබෙනවා අන්න අසවල් හොරාට රජතුමා මේ විදිිය දඬුවමක් නියම කරා. එදා තිබිච්ච දඩුවන් ගැන මේ දරම මේ සඳහන් වෙනවා සහර වෙලාවට අතපයි කපනවා. ඒළඟට පොළොවෙයි කරවටක් වෙනකං පොළොවෙේ වල්ලල ඇතුන් ලවා හිස පාගවනු. එළඟට පනපිටින් පොවෙතියලලා ඇතුන් ලවා පාගවනු. එළඟට උනුතෙල් හිසේයිදං වක්කරනවා. සහර උඩු බැලි අතට එල්ලලා පනපිටිින් ඉන්න නැද්දී වෑයකින් රහිනෝ මේ විදිහට යටිපතුල් පලල්ලා ගිනි පොකුරූඩ ඇවිදධෝනවා කකුල්ලොලට ලුණු උබලා ඔබ දන්නවා අජාසත්ත රජතුමා බිම්බිසා රජතුමාට දීපු වද හිංසක් එතකොට මෙවැනි වදහිංසා එතා දස වදය හැටියට රජවරු පොරකම් දඩුවන් වැරදි කර පයට මල් මාලාවල් දාලා අඩ බෙරගගහ නගර මිනිස්සුන්ට පේ නරගෙන ගෙනහි මේ වගේ වදහිංසා දෙනවා මේවැනි රාජකීය දඩුවංගොලට ලක්වෙච් අපරාධ කාරයන් ගැන අහන්න ලැබෙනකොටට මෙවැනි වැරදිකරපු කෙනා මනසිං විදෝනවා කියනවා මමත් ඔය වගේ පෞකංකරපු කෙනෙ. මමත් ඔයි වගේ හොරකං කරලා තියෙනවා. මත් ඔයි වගේ වැරදි වැඩකරලා තියෙනවා. මම වගේම වැරදි වැඩකරප වයට මේ වගේ දඩුවන් දුන්නානං මමත් කොයිවෙේ හරි මගේ වැරදි අහූනොත්. මගේ වැරදි කොයිවෙලේ හරි එලිවෙලා මේවා ඔප්පු එච්ච දවසට මටත් ඔය වගේම දඩුවමක් ලැබෙයි නේද කියලා අකුසල් කරපු කෙනා බාලවූ පුද්ගලයාන් නිතරම මනසිං විදෝනවා කියනවා. බලන්න පෙන්වතුනි වැරදි කරපු කෙනා මෙලව පිරිසක් කතරට ගියත් නින්දා පහස විඳනවා. ඒළඟට පොතක් පත්තරයක් කියව්වත්. මෙලවදී මේ සමාජයේ දෙන දඩුවන්ගේ දැම් බලන්න ඔබ පොතක් පත්තරයක් බැලුවත් වැරදිකරපු මිනිස්සුන්ට උසාවිවලින් දීපු දඩුවන් ගැන ඊළඟට හිරබත් කනාකාරේ ගැන අපිට නිරන්තරෙන් හන්න ලැබෙන සමහරු ජී විතාන්තෙර හිර දනුවන් ලැබ්ව. සමහර මිනි මැරුන් අපරාදවට ලක්වෙච්චා එල්ලුන් හට නෙම වුණ සමහරුන්ට මේ විදිය දඩුවන් නියම කර. එතකොට මේවා අහන්න ලැබෙනකොට එවැනි අකුසල් වැරදි කරපු පුද්ගලයෝ සමාජය නිදල්ෙ හිියත්. ලොකු යිෙන් තැතිගන්නවා මගේවැරදි කවදරරි එළිවෙච්ච දවසට මටන් ඔය දඩුව මොය විදිහටම ලැබෙයි කියර ලොකු බයකින් තැති ගැනීමකින් විඳවනවා කියනවා. අන්න බුදුරජාණන් වහන්සේ වදාලා බාල වූ පුද්ගලයා අකුසල් රැස්කරපු අසත්පුරෂ පුද්ගලයා බාලයා නිතර මෙිලවදී මෙවැනි හේතු නිසා විදෝමින් තමන් ලොකු අකුසල් ගැන සිහිකර කර දුක් විඳමින්ද තමයිකිනවා මෙලවජීවත්තෙන්. ඒඟට තුංන්ගනි රණයේ බුදුජාණන් වහන්සේ වදාලා මහනි ඔය විත රක්නෙමේ අකුසල් කරපු බාල වූ පුද්ගලයා නිදාගන්න ගියත්. මරණ මංචකේට වැටනත් තනිවෙලා ලෙඩක් දුකක් හැදිලා එක්තැන් වුුණත් මරනාසන්න වෙලාව පවා තමන් කරපු කීපු අකුසල් බලවත්ව වී තමන්ගේ මනසට වද දෙනවා කියන. අන්න බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා බාලූ ක්‍රියාවන්ගේ දිච්ච බාල වූ වචන කතාකර ඒකන්න වචනය සිතින් කයින් අකුසල් කරපු කෙනා. මරණ මංචකට වැටෙනකොට කාටවත් බේරගන්න පුළුවන්කමක් නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මාතාපුත්ත බය කියල තින අගුත්තරණ කායි සූට දේශනාව. මේකෙද වදාළ තමන්ගි දෙමව පියෙකුට ඥාතියකුට සහෝදරයෙකුට යාලුවෙකුට ඇල්ල බේරගන්න බැරි අවස්ථා හතර. ෙක් ජනාාවට පත්වෙලා එක්තැන් වෙලා. ඔබ හිතන්නු වයසට ගීල්ල ලෙඩදු හැදිල නැකි ගන්න ැරුව එක්තැන් වෙලා එක තැන මළමමුට්‍ර කරගෙන ඉන්නකොට කාටවත් ඇවිදින් මේක බාරගන්න බෙදා හදාගන්න පුළුවන්ක මක්නේ අන්තසරණයි. කරපු කියපු අකුසල් තමන් තනිවු නහම අසරනූ නහම චිත්‍රපටිපේනවා වගේ සිහිවෙනවා. දෙවනි අමස්ථාව බුදුරජාණන් වහන්සේ පෙන්වා ලෙඩක්්දුකක් හැදිලා අසරන නහම්. බ බලන්න පිළිකාරෝග වගේ හැදනෝ සමහරුන්. ජීවිතේ කොච්චරණං අසරන වෙනවද මරණේ පෙනි පෙනනි මැරි මැර ජීවත් වෙන පුද්ගලෝ ඉන්න. ඒළංඟට ඒක් තැන් වෙලා එක තැන මළමුට්ට කරගෙන සරීරේ කොටසෙන් කොට සමහරු ජීවත්වෙලා යින් නැද්දී අතපය කුණුුවෙන ොට කොටස් කප කපායින් කරනවා. අන්සභාග වගේ රෝග හැදිල සමහරු ජීවත්වෙන්නේ එක තැන සරීරෙ කොට සෛක්‍රියාත්මක වෙන්. මේ වගේ දුක්විඳවිද දරාවට පත්වෙලා ලෙඩ දුක්වලින් අසරන වෙනකොට අන්තසරණයි කාටවත් ඇැවිල්ලා ඔයාගේ රෝගේ මටදින් මමකොට සසක් භාරගන්නන් අපි මේක බෙදාගම කියලා තමන් අසරන වනහම කාටවත් ඒක භාරගන්න පුළුවන්ක මක් නෑ කියනවා. ඒළංගට බුදුරජාණන් වහන්සේ වදාල විශාල විපත් ඉදිරී අන්තසරණ වෙනවා වගේ මයි මරණ මං්චකේ තමන්ගේද සහෝදරයකට දූදරුවෙකුට බිරිධකට ඥාතියකුට දෙමවපියකුට මරණ මංචකය කෙනෙක් අසරණ වෙනකොට ඒ අසරනකම බෙදා හදාගන්න පුළුවන්කමක් නෑ කියන. හෙදකොට බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ මේ බාල වූ අව්‍යක්තූ අසපපුරුස ක්‍රියාවන්ගේ එදිච්ච පෞකාර ජීවිතයක් ගතකරපු කෙන මෙලව යන යන තැන මිනිස්සුන්ගෙන් නින්දා පහස මිඳිනවා කිය. ඊළඟට පත් පොතක් පත්තරයක් බැලුවත් සමාජයේ ඇතිවෙන දෙයක් දැනගත්තත් අසවල් අසවල් වැරදිකරපු අයට නින්දා පහස ලැබුණ මේ වගේ දඩුවන් කරා රජවරු මේ වගේ දඩුවන් දුන්න කියලා ඇහෙනකොට එතනින් තමන් තැතිගන්න. මගේ වැදදි අහුනොත් මටත්වොයි දනුවන් ලැබයි නේද කියල බයිවෙන. ඒ විතරක්න මේ මරණ මංචකීට වැටෙනකොට මරනාසන්න වෙනකොට අර කරපු කියපු ලාමක කුසල් ලාමක, ්‍රියාවන් තමංකරපු පෞුකන්සිියල්ල සිහි වෙනකොට අන්තසරණයිකෙන අපිට දකින්න ලැබෙනවා. සමහරු මරනාසන්න වෙනකොට පෙරණිමිති පහල වෙන. නිරේ උපදින්න කරමයේ හැදිච්ච. ජීවත්වෙන කාලි නිර යනවිදියට අකුසල් කරපු අය මරනාසන්න වෙනකොට ඔුන්ට ගිනි දැල්පේනවා. මුළු ඇගම දනවක් පිච්චේෙනවා වගේ දැනෙනවා නිරිපල්ලු ඇවිදිින් තමංග ඇදගෙන යනවා. මේ මැරෙන්න්න කලින් මෙවැනි දේවල් පෙරනිිති හට පේන. සමහරු කෑගහනවා විලාපදෙනනවා මව පිච්චෙනවා මව පුච්චනවා මගේ මුළලු ඇගම දනවා නේ මාව බේරගනිල්ල. මාව බේරගනිල්ල මට මේ වගේ අය පේනවා. සමහරු මරනාාසන්න කාලෙ කොයි තරන්න විලාපදීල කෑගහල දුක්කිිඳ ලද මරණයට පත්වෙන. ඒවි දරක්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මේ සඳහංගෙනවා සමහරුන්ට මරණින් මත්තති තිරිස ලෝක යන කරම හැදෙන කොට. මහාගන අන්දකාරයක් විශාල් බයක් තැතිගැනීමක් මරනාසන් කාලි දැනෙනව කියනු. ඊළඟට මරණම්මත්්‍යේ ප්‍රේතලෝකෙ අමනුස්සලෝකෙ උපදිින්නනං කරමේ හැදිලා තියෙන්නේ මරනාසන්න කාලි සාපිපාසාාවක් වැඩියෙන් දැනෙනෝ. සමහරන්ගේ උගුරකට වේලිලා යනවා කොයි තරං වතුර බිව්වත්. කොයි තරන් දේවල් උගරට දැම්මත් අර සාපිපාසාාව අවසන් වෙන්නි නෑ. එතකොට මරනාසන්න මොහොතේම පෙරනිිමිති පහල වෙනවා අකුසල් කරපු කෙරාට බුදුරජාණන් වහන්සේ වදාළ මරනාාසන්න කෙනා මෙලවත් විඳවල විඳවල කරපු අකුසල් බලවත් වෙලා බයෙන් ැතිගැනීමෙන් මයිකි නොම් මරණීයට පත්තෙන් එදකොට බලන්න බාලයාගේ ස්වභහවෙ කයමුල් කරගන්න මෙලව ඉන්නකොට අකුසල් කරනවා වචනයෙන් අකුසල් කරනවා මනසිං අකුසල් කරලා මෙලවත් විඳවල මිඳවලමයි මැරෙන් එතනින් පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට අකුසල් කරගත්ත බාල වූ පුද්ගලයා ඊ අතාබතන් නික්ক্ষිත්තුූ ඒවන් නිරයේ කියනවා. හරියට හිසේ තිබ්බ බරක් බිමට වැටෙනවා වගේ ඒ සැනිින් මරණයට පත්වෙනකොට නිරේ උපත කරායනෝ. බුදුරජාණන් වහන්සේ වදාලා මහනෙනේ නිරේ ඉපදිච්ච නිරි සත්වේ විඳින දුක මෙපමණයේ කියලා ප්‍රමාණ කරලා පෙන්න්න පුළුවන්කමක් නෑ කියනු. මෙන්න මේ දේශනාව කරද්දී එදා දම්සවා මණ්ඩපේ වැඩහිට යෙස්වාමීන් වහන්සේ ලාතරින්. මේ බණහන පිරිසාතරෙන්. එක් තරා භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී නැකිිටලා වැඳගෙන ස්වාමීනී භාග්‍යතුන් වහන්සමට අවසරයි. ස්වාමීණී භාග්‍යතුන් වහන්ස නිරයේ ඉපදිච්ච කෙනෙක් නිරේ තුලදි විඳින දුක. උපමාවකින්වත් අපට දේශනා කරන සේක්වා කිය බුදුරජාණන් වහන්සේගෙන් උපමාවක් ගැන දේශනා කරන්න කිය අවස්සර ඉල්ලවා. අන්නේ වෙලා බුදුරජාණන් වහන්ස වදාලා භික්ුව නිරේ ඉපදිච්ච කෙනෙක් නිරේ තුළදි විඳින දුක මෙන්න මේ වගේ උපමාවකින් තේරුම් ගන්න කියව. බුදුරජාණන් වහන්සි වදාළ ඔන්න ගොඩා දරුණු අකුසල් අපරාධ කරපු වැරදිකාරයෙක් රජතුමාගේ රාජ බටයන්ට කොටුවෙන මේ අපරාධකාරය අවල්ලගෙන රජතුමාළඟට ගෙනහල්ල ඉදිරිපත්කන රජතුමනිින් මෙන්න මේ මනුස්සයම් මේ විදිී අකුසල්කරපු අපරාධකාරය මෙන් අල්ලගත්තා. රජතුමනිින් මේ පවකාරයට මේ අපරාධකාරයට දෙන දඩුවම්මකක්ද. රජතුමා කරපු අපරාධ ගැන අහලක් කියනවා ඇදගෙන ගිහිල්ල මූට හෙල්ල පාරවල් සීයක් අනින්න කියනු. එතකොට උදේ පාන්දර ඇදගෙන ගිහින් හෙල්ල පාරවල් සීයක් අඳිනවා රජතුමාගේ නියෝගේ. ඇනල දාලයනෝ. අර හිෙල්ල පාරවල් සීයෙන් ඇතිවෙච්ච වේදනාවට බිම පෙල්ලි පෙල්ලි ෑගගහ විලාපදිදී මැරෙන් පනාාදිනෝ. හැබැයි දවල් වෙනකොටත් මැරිලනෑ. රජතුමාට ඇවිතින් කියන රජතුමන අර දරුණු අපරාධ කාරයක් තාවත් මැරිල නෑ කියන තාම ඉන්නව පනාාදිනවා. රජතුමාකනවා එහෙමනං දවල්ටත් හෙල්ල පාරවල් සීයක් අඩින්න කියන. දවල්ටත් හෙල්ල පාරවල් සීයක් ඔහුට අනිනෝ. හවසගිහින් බලද්දිී තවත් පනාදිනවා මැරිලනෑ. එහෙනම් හවසටත් හෙල්ලපාරවල් සීයක් මනින්න කියන. දැන් උදේට හෙල්ලපාරවල් සීයයි, දවල්ට හෙල්ල පාරවල් සීයයි, හවසට හෙල්ලපාරවල් සීයයි. තුන් සීයකින් අනිනෝ මේක උපමාව. බුදුරජාණන් වහන් සි වදාල මහනිනි ඔය විදිහෙට දවස ගානිි හෙල්ලපාරවල් තුන් සීය බැගෙන්. එක දිගට අවුරුදු සීයක් කෙනෙකුට ඇන්නො ඔහු මරණයට පත්වනේ නැත්නම් ඔහු විඳවපු ඒ දුක බුදුරජාණන් වහන්සේ ශ්‍රීහස්තයට පුංචි ගල් කැටයක් අරගෙන පෙනෙනවා මහනෙනේ මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීහස්තේ මත තියෙන පුංචි ගල් කැටේ හා සමාන දුකක් කියනවා ඒ අවුරුදු සීය තුළ ඒ පුද්ගලයා හෙල්ල පාරවල් දවසට තුසීය බැගින් අවුරදු සීයක් ඇනලා ඒ විලෝපු දුක මේ පුංචි ගල් කැටය හා සමානයිකෙන්. මහන නිරේ ඉපදිච්ච නිරි සත්වය නිරේ තුළ විඳින දුක අර ඈතින් පේන හිමාල කන්දටත් වඩා විසාාලයිකිව. එතකොට අන්න උපමාව පින්ගතුනේ ඔබහිතන්න නිරේ ඉපදිච්ච නිරි සත්වේ කොයි තරන්නන් දුග්ගෙ හැට විඳෙනවාද. බුදුරජාණන් වහන්සේ මේ උපමාව දේශනා කළ බුදුරජාණන් වහන්ේ වදාලා මහණනි ඔය විදිහට මෙලව අකුසල් කරලා. මෙලවත් විඳව විඳව දුක්විදලා මරණයට පත්වන කෙනා මරණින් මත්තේ හිසේ තිබ්බ බරක් බිමට වැටෙනවා වගේ. චිත් අක්ෂණයයි මෙහෙම මරණීයට පත්වෙනකොට සැ නිරි සත්වේ කැටියට නිරේ තුළේ සැනින් පහල වෙන. ඒ වෙලාවේ යමඵල්ල අරගෙන ඇදගෙන ගිහින් යම රජ්ුරුවන්ට ඉදිරි පත් කරනවා යම රජුත්තුමනි මෙන්න මේ කෙන. මනුස්සලෝක ඉන්න අද්දි මේ විදි අකුසල් කරපු කෙනෙක් වච්චනයෙන් මේ වගේ අකුසල් කරපු කෙනෙක් කයමුල් කරගෙන මේ වගේ හොරකං වංචනිිකකම් ප්‍රාණගාත වැරදිකාම සේවනය දිච්ච මේ වගේ අපරාධකාරී පෞකාර ජීවිතයක් ගතකරපු කෙනෙ. යම රජතුමනි මේ කෙනා මනසිනුත් පව්කරපු කෙනෙක් සිතකය වචනය තුන්දරී මකුසල් කරපු පෞකාරයෙක් තමයි රජතුමනි මේ නිරේ පහළ වනේ කියලා යම රජුරුව ඉදිරියට ඉදිරිපත් කරන. යම රජතුමා ඔහු කරපු අකුසල් ගැන එක එක ඔහුටම සිහිපත් කරනවා නඹ මනුස්සලෝකෙදි පලවෙනි දේවදූතියවත් දැක්කෙ නැද්ද. එකින්න්න එක එකින්න්න එක කරුණු විමසමින් තමං කරපු යම් පිනක්කුසලයක් කත් තියන අද කියලා සිහිපත්කරවන්න උත්සාහ කරනවා. බැරිතැන යම රජ්ජුරුව කරන්නේ. නුම්ඹම මනුස්සලෝ කෙදි කරපු මේ 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 වගේ අකුසල් නිසායි කියනවත් නිරේට ඇදිලාවෙ. නොබේ අම්මකරපු පවග්‍යවන්න නිරේතාවන් නොවේ. නුබේ තාත්තකරපු අකුසල්ගේ වන්නආාවත් නෙමේ කියන. නොබේ ඥාති හිතමිට්‍රාදිී යාු මිට්‍රය කොරපු පෞග වන්න නිරේටාවක් නෙවෙයි. නුඹකරපු මේ මේ අකුසල් නිසයි අපාටාව කියලා යම රජ්ජුරුත්නි හඩ වෙනවා. එතකොට බලන්න නිරේට ඇදිලගියයක් එතනදත් යමරජ්ුරුව. තමන් කරපු අකුසලේ සිහිපත්කරවලා. තමන් කරපු යම් කුසලයක් පිනක් තිීනෙනවනම් බලවත් කරන්න උත්සාහ කරනවා නමුත් බැරි තැන යමරජ්ජුරුව කරපු කර්මය සිහිපත්කරෝල නිහට වෙනවා. මේ දේශනාව සඳහන් වෙනවා යමරජ්ජුරුවෝ නිහඬ වෙනකොට යම පල්ලෝ නිරේ ඇතුළට මේ කෙනා නිසත්ව ඇදලගන්නවා. ඇදල අරගෙන ඉස්සරලාම කරන්නේ ශ්‍රත්වවෙච්ච ගිනිගෙන දිලිසෙන පොළොවක. ු ැලිතට යලා උල් පාරවල් පහක් ගහන කියනු අත් දෙෙකට උල් දෙකක් ගහනු කකුල් දෙකර දෙකයි පපූට එකයි උඩු බැලි අතට පොළුවේ ඇනලා හෙල්ලෙන්නවත් බැරි විදිහට පොළුවේ ගහලා තියනවා. මේ පුද්ගලයා අර ගින්නෙන් පිච්චෙනවා විලාපදිනවා කෑගහනෝ හැබැයි අකුසලේ ගෙවිල අවසන් වෙන කකං එතනම කොයි තරං ගිනිගත්තත්, කොයි තරම් පිච්චුුණත්, කොයි තරං වේදනාවත් දැනුනත්. එතනම ආයායමත් මැරිමැරී උපදිනවා පහළවෙනුව මිසක් නිරෙෙන් චුතවෙලා යාමක් නෑකිීන අකුසලේ ගෙවිල් අවසන් වෙනතිෙක්. එතකොට ඔය විදිහට අවුරුදු සීයක් ද දාහක් නෙමෙයි අවුරුදු ලක්ස ගනන් නිරේ තුළ ඔය විදිහට දුක්විදිනවා. කාලෙකට පස්සේ, ුදුරජාණන්හන්සේ වදාලා යම පල්ලු හු එතනින් ඇදල් අරගෙන ඒළඟට උඩුවැැලි අතට අල්ලගෙන වෑයකින් හිසේඉදම් පහලට රැහැගෙන රැහැගෙන යනවා කියනවා. අර සම්මස් නහරවැල් රහිනකොට මේ ශරීරයේ අස්ති දක්වා රහිනවා කියනවා. කෙනෙක්ක පනපිටිං වැෑයකින් රහිනකොට යම් වේදනාවක් ඇතිවෙන වන. නිරේ ඉපදිච්ච නිරි සත්්‍යයා එවැනිම වේදනාවකින් කෑගහනවා විලාප දෙෙනවා බීරගඩ කෙනෙක්නෑ ඔහු ආයමත් රැහැල රහලා නිරිපල්ලෝ ඇදල වීසි කරනවා ගිනිගෙන දෙලිසෙන පොලෝකට හැබැයි ඒ පොලෝට විසිකරලා ටි වෙලාවක් යනකොට යිමත් කර්මාන් රූපෝව අරි සරීරයේ ඒ විදිහෙටම මැවෙනවා. ඊට පස්සේ යම පල්ලෝ එතනින් ඇදල අරගෙන කකුල් දෙකේ දන් අල්ලගෙන පහලට රැගෙන රැහගෙන යනවා හිස දක්වා ආය මත් එතනින් වීසි කරලා ටිකවෙලාවකින් ආයමත් ඒ සරීරයේ ඒ විදිහටම මැවෙනවා කියන. බලන්ද බුදුරජාණන් වහන්සේ වදාළ මහනිනි මේ නිරිපල්ලු කොයි තරන් දුක් වේදනාවල් දුන්නත් කර්මය ගෙවිල අවසන් වෙනකං ඔහු නිරෙන්චුතවීමත් නන් දකින්නෙ නෑ කියනවා. ඒළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහනනිින් ඔය විත රක් නෙමයි. යම පල්ලෝ මේවිදිහට අවුරුදු සිය දහස් ගණනක් වදහින් සාල් කරලා ගිනි අගුරු පරුවතයකට නක්ගනව කියයන. ප්‍රත්්‍ය එච්ච ගිනිගෙන දිලිසෙන යකඩ දේවල් වලින් වේවැල් වගේ යකඩ වලින් මේ නිරි සත්්‍යයන්ට ගහනකොට ඔවුන් විලාපදිී අර ගිනි අගුරු පරුවතේ දිගේ දුවගෙන දුවගෙන ගිහිල පහලට පයිනවා බේරෙන්. තමන්ට දුකක් නැතුව ඉන්න තැනක් මේ නිරේ තුළ ඇති කෙර හිතාගෙන දුවතින ගිහි පනිිනකොටට. එතනින් ඔවුන් ඇදගෙන වැටෙන්නේ. ලෝකුම්ඹ කියන නිරේතයි කියෙන බුදුරජාණන් වහන්සේ වදාල. මහනෙනි ලෝකුම නිරේ ස භාවී ගැන උන්හන්සේ පෙන්නවා. විශාල කලයක් හා සමානයිකින. යොදුම් ගණනක් විසාා ලෝදය තමයිකි නො මේක තුළතියෙන්න්න. එතකොට මේ විශාල මුට්ටියකට පනිනවා වගේ. මේ ලෝකුම නිරේට අර ගිනිිය අගුරු පරුවතයට නැගල පැනපු ගමන්. මේ නිරි සත්්‍යයාගේ ශරීරයේ උනුවෙලා පෙනගුලියක් වගේ ශරීරයක් හැදෙනවා කියනවා. අරගින්නෙන් උනුවෙලා. හැබැයි මේ පෙනගුලියක් වගේ ශරීරයේ තිබුණට ඇස කණ නාසය, සම්පූර්ණර් පෙනගුලිය තුළ උනුුවවී උනුවවී වෙනවෙන විදිහට විකෘති විදිහයට සකස්සේෙනවා. මේ නිරිසත්්‍යයක් ඇගහනව විලාපදෙනවා බේරගන්න කෙනෙක් නෑ. මේ ලෝකුම නිරේ අර ලෝදී ඇතුරට ඇතුරට ඔහු ගිලිලා ගිලි ලගිහිල්ලා අවුරුදු දහස් ගරනක් යැනව කියනවා ගිහිල්ල මේ ලෝකුම නිරේ පතුලි වදන්න. හවුරුවත් බේරගන්න කෙනෙක් නෑ. අරියට ලෝදිය ගොඩේ උනුවෙනවා හැබැයි එතනින් චුතවෙෙන්න්නෙත් නෑ. කරමේ ගෙවිල් අවසන් වෙනකං චුතවී මක්නෑකි නො වේදනාව දැනෙනවා විලාපරෙනවා බේරගන්න කෙනෙක් නෑ. බොරජාණන් වහන්සි වදාල වුරදු දහස් ගනාවකට පස්සේ. ආයමත් යටහිදං ටික ටික ටිකටික උඩට උඩට ඇවිල්ලා. ලෝකුම නිරෙෙන් උඩටෙනවා. ආයමත් ටික ටික ටිකටික යටතයනවා. මේ විදිහට අවුරුදු දස දහස් කනක් ලෝකුම නිරේ තුළ පැහිල පැහිලා. එතනින් නිරිඵල්ල ඔවුන් අරගට වීසි කරනවා මහහා නිරේයට. එතකොට මහා නිරේ සභාවයක්ත් බුදුරජාණන් වහන්සේ වදාලා යොදුන් සීයක් දිගසීයක් පලල ප්‍රමාණේ හරියට හතර පැත්තෙම්ම බිත්තිවලින් ගිනි දැල් විහිදෙන තැනක්කෙනවා මහා නිරේකයන්. මේ මහානිරයට වැටිච්ච නිරි සත්යෝ කොතනින් හරි පැනල බේරෙන්න හිතාගෙන ඈතින් එක දොරටුවක් ඇරිල පේනකොට ඒ දිසාාවට මේ කණ්ඩායම්ම බේරෙන්න්න දුවනු එකක් නෙක්ද දෙන්නෙක් නෙයි. දස දහස් ගණන් ලක්ෂ ගණන් නිරි සත්‍යයෝ මේ නිරේතුළ දුක්විදිනෝ. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා මේ මහා නිරේෙක්ක දොරටුවක් දිහාාවට දුවගෙන දුවගෙන යනකොට ඒ දොරටුවට ලංවෙෙන කොටේ දොරටුවෙන් විශාල ගිනි ජාලාවක් තමන්ගේ දිරියට වදිනෝ. ඒ ගින්න පීරගෙන දුවනව අ එතනින් පැනල බේරෙන්න්න. ඒ ගින්නට ඔහුගේ සම මස් නහර පිලිස්සිලා ට මිතුල ල නව. දුන්දාාන මට්ටමට මේ අස්ති ඔක්කොම පිච්චිලා කරවෙන මට්ටමට ඔහුගේ සරීරය ගිනි ගන්නවා කියනවා. කොයි තරං වේදනාවෙන් විලාපදුන්නත් ඔහු වෙතනින් චුත වෙන්න කියනු. ඒ දොරටුව ළඟට යන කොටම මේ දොරටුව වැහෙනවා. ඒ සැනින් ආයමත් අරෝපපාතික සරීරයේ ආයෙමත් සකස්යෙනෝ. මේ විදිහයට මහානිරේ එකඒක දිසාවට දුවමින් අවුරුදු දස දහස් ගණනක් දුක්විනිෙනවා. එතනින් ඔවුන් වැටෙනවා. ල කිය මේ විදියට බුදුරජාණන් වහන්සේ ගූතනිරේ කුක්කුල නිරේ අසිපත් නිරේ එකන්න නිරේ නිරේට මේ නිරි සත්‍යයෝ දුක්විනිින් ආකාරයයේ බාල පන්ඩිත් සූට්‍රේ තුළ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහනන කයිෙන් අකුසල් කරපු වච්චනයේ නකුසල් කරපු මනසිං අකුසල් කරපු බාලයා. මෙලවදිත් යන යන තැන නිින්දාා පහස විදිමින් ජීවත් වෙලා. කරපු අකුසල් වැරදිවලට රජවරු උසාවිවලි රාජ දඩුවන් ලැබෙනකොට ඒවා අහනකොට මැරිමැරී ජීවත්තෙන්ය. ඒ විතරක්නෙේ මරණ මංචකේ තුළලත් විඳවල්ලා විඳවලලා දුක් විඳලක් කරපු අකුසල් බලවත්වෙලා මැරිලා නිරේතුළ ඉපදිලා මේ විදිිය දුකක් විදිනවා. යම් දවසක නිරෙන්චුත වෙනවාද. බුදුරජාණන් වහන්සි වදාලා. ඒ නිරේතුළ විඳින දුක ඒ අකුසලේ ගෙවිල් අවසන් වෙනකොට චුත ව බොහෝ වෙලාට නිරෙෙන් චුත වෙන කෙන ඊළගට ඇදිලයන්වෙේ තිරිසන් ලෝකට කියනවා. ොුදුරජාණන් වහන්සේ බාල පන්ඩිත සූට දේශනාවිදි දේශනා කරනවා මහනෙන තිරිසන් ලෝකයේ මේ තනපත් බුදිින තිරිසන් සත්‍යයෝ ඉන්නවා කියනවා. මේ තනකොල් ආහාරේට ගන්න සත්‍යයෝ. ඒ තමයි කියනවා අස්සොයො ඒවගේම ගවයො. එල්ල වගේ නොයෙක් තිරි සංගත සත්‍යයෝ ඉන්නව කියනවා ඔවුන් ආහාරයට ගන්නේ තනකොල කියනු. මහනන මේ වගේ තනකොළ ආහාරයට ගනිමින් සමහර සතුන් වමාරවමාර ඒ තනකොළම කොයි තරම් මිනිස්සු අපිරිියා කරත් ඔවුන් ඒවා ආහාරයට අරගෙනයිකිනො ජීවිතේ ජීවත්තෙන්නේ. ඇයි මහනෙනි මෙවැනි තැන්ගොල සත්‍යය උපදන්නේ. බුදුරජාණන් වහන්ස වදාලා මහනෙනි පෙරරන ලද අකුසල කර්ම නිසාමයි කියනවා බාල වූ අකුසල් ටැස්කිරීම නිසාමයි කියනවා තනකොල කන සත්්‍යයන් වෙලා ඒ අතරූපත කරායන්නේ. ඒළඟට බුදුරජාණන් වහන්සේ වදාල මහණනීමේ මනුස්්‍යයන් අසූචිවලට කොයි තරං පිළිකුල් කරනවාද. නමුත් අසූචි ආහාර කරගන්න තිරිසංගත සත්්‍යයෝ තිරිසල්ලෝක උපදිනවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා කුකලන් ඌරන්ඒවගේම හිවලුන් සමහර බල්ලු බලල්ලු වගේ සත්තු අසූචි ආහාර කරගන්න ව කියනු. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙෙන මේ තරන් දුරගන්ධයක් තියෙන මේ තරම් පිළිකුල් සහගත අසූචි ආහාර කරගනිමින් සත්තුයක් ජීවත්තින්නේ ඇයි මහනෙන ඔවුන් අසූචි ආහාර කරගන්න ලෝකවල උපත කරා යන්නේ පෙරකරන ලද අකුසල කර්ම නිසාමයි කියනවා. බාල වූ අකුසල් රැස්කිරීම නිසාමයිකෙනවා අසූචි කන සත්වයක් වෙලා කෙනෙක් උපදින්නේ. ඊළංගට බුදුරජාණන් වහන්සේ වදාල මහනිනි ඔය විතරක් නෙමෙයි එතනින් මැරිලා ගිහිල්ල සමහර උපදිනවා අඳුරේම ඉපදිලා අඳුරේම දිරලා අඳුරේම වයස්සට ගිහෙන් අඳුරේම මැරිලා ඔලොව ඇතුලෙම දිරලලා කුණු වෙලා යන සත්ව වර්ගන්න. දුරජාණන් වහන්සේ වදාලා ඒ තමයික කියෙනවා කීටයන් පනුවන් ගැඩවිලන් ආද මේේ පොළොව ඇතුළේඉන සත්තු වර්ග. ඔබහිතන්න මේ පොළොව හාරල බලන්න හාරන් හාරන්න පොළො ඇතුළෙ කොච්චරණම් සත්‍යය ඉන්නවද කියලා පනුව ගැඩවිල්ලු කොයි තරම් මේ පොළොව ඇතුළේ පොළොව තුළම ඉපදිලා. පොළොවයේම ජීවත්වෙලා මේ අඳුරෙම දිරලා අඳුරෙම මැරිලා යන සත්ව වර්ග කොච්චර නඟහින්නවද මහ පොවතුළ. බුදුරජාණන් වහන්සේ වදාලා ඇයි මහනිනි සත්වයන්. මෙවැනි තැන්වල උපත කරාගහි මේ වගේ ජීවිත ගෙවන්නේ. පෙරකරන ලද බාල වූ අකුසල් නිසාමයි කියනවා ඕවැනි තැංගුල මේ සත්්‍යයන් උපත කරායන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහනෙින් ඒවිතරක් නෙමෙයි. ජලයේ ඉපදිලා ජලේම ජීවත්වෙලා ජලේදිරලා ජලේභ මැරිල කුණ වෙලා යන සත්‍යයයින්නවා. මාලුවන් කිමුලං ආදී නොයෙක් මත්සේ වර්ගඉන්නවා. ජලේම ඉපදෙනවා ජලයේ ජීවත්වෙනවා ජලේදිරලා ජලේ තුළම මැරිලෑනවා. ඇයි මෙවැනි තැන්ගොල සත්‍යය උපදිරින්නේ. එහෙම උපදින්න හේතුව තමයිකෙනවා බාල වූ අකුසල් රැස්කිරීමම්. හෙතකොට බලන්ඩ පින්වතුනිි මනුස්සේ හැටියට ජීවත්වෙලා කයෙන් අකුසල් කරලා වචනයෙන් අකුසල් කරලා මනසින් අකුසල් කරන මේ ාල වූ පුද්ගලයා. මෙලවත් ජීවත්වෙන්නේ විඳවමින් තමයි මෙලව ජීවත්වයෙන්. මරනිින්මත්ත නිරේට වැටිලා මහා දුකක්විදිනවා. නිරෙම් මිදිලා බොහෝ වෙලාට තිරිසන් ෝකෙ එක්ක තන කොල්ල කන තිරිසන් සත් වෙලා උපදින. එක්ක අසූචි කන තිරිසං සත්තු වෙලා උපදිනවා. එක්ක මහපො ඇතු අදුරේ ඉපදිලා අඳුරේම දිරන අඳුරේ මරිලලාෑන කියන. එහෙම ඇත්නා ජල ඉපදිලා ජලේම දිර ජලේ මැරිලලාෑන කියින්. ුදුරජාන් හන්ස වදාලා මහනෙනේ තිරිසන් ලෝකේ දුදක්විඳලා දුක්විඳල සමහර වෙලාවට එතදින් බැරිවෙලා හරි ප්‍රේතලෝකවලත් දුක්විඳලා මනුස්සලෝකකටාවත්. ඒ කරපු අකුසලේ ගෙවල තිරිසන් ලෝකක ඉඳං අපායකයි නම් මනුස්සලෝකකට එනවනම් හොඳ මනුස්සජීවිතයක් නම් ලබන්නේ නෑ කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ එවැනිියයි ඉතාම පහත් කුළවලයි නොපදින්. ඒවිත රක්ණිමේ ඉතාම දුප්පත් එදාවේලවත් හම්බ කරගන්න බැරි දිලින්දුු පවුල්ලොලයි කියෙන උපරින්. ඒවිත රක්්නෙමේ අංගවි කලාය වෙලා ඒළඟට අගුටු මිටි අයවෙලා ඒළඟට ශරීර යම් යම් ඉන්ද්‍රිය විකලත්වය ඇති අය වෙලා සමහර වෙලාවට ඇස්පේන්නේනෑ අංගවි කලයි අතපයි කොරයි ඇවිදගන්න බැ එක් තැන්වෙලා මෙවැනි ශරීර ඇතුව තමයි කියනවා අපායිදං එන කෙනෙක් මනුස්සලෝ කෙටාවත් බොහෝ වෙලාවට මනුස්ස ජීතයක්ක් ලබන්නේ එවැනි හරීර රැතුවයි කියෙන. කොබ බලන් අපිට රූපවාහිනියක පවා දකින්න ලැබෙන ඔය අප්‍රිකාරු රටවල ඉපදිලා ඉන්න අයි. සමාර වෙලාට බැලූ බැල්මෙන්ම නිකම් මිහිපිට අපායවල් වගේ අපිට පේන්නේ කොයි තරන් දුකක් විදිනවද. ඔවුන් හරියට මෙලව ජීවත්තින්නේෙත් අමනුස්්‍යෝ පිරේතීව අපායවල්ලූල ඉපදිච්ච සත්්‍යය වගේමයි. හෙතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වදාලා මිවැනි බාල වූ අකුසල් කරපු කෙනෙක්. නිරේ ක්විඳදලා එතරින් තිරිසල්ලෝකට ඇවිල්ල ඉතනත් දුක්විඳලා සමහල්ලාට පෙේතලෝකෝලත් තිපදිලා අමනුස්සය හැදීටත් දුක්විඳලා මනුස්සලෝකකට ආවත් ඔහෝ අංග සම්පූරණ තමන්ගේ අවයාව ඉන්ද්‍රියන් යහපත් විදිහට ලැබිච්ච හොඳ මනුස්ස ජීවිතයක් නම් ලබන්නේ නෑ කියනවා. බුදුරජාණන් වහන්සේ පෙන්න්නන්න එක්කො ඉතාම දුක්්පත් පවුලක දුක්්පත් කොලේක කන්නබොන්න නැතුව ඉන්ද්‍රිය විකලත්වයකින් යුක්තව. ඔහගේ සරීරෙකු ලෙඩරෝග බහුලව බොහෝම දුක්ඛිත උපතක් තමයි දුක්සහිත මනුස්ස ජීවිතයක් තමයි කෙන කෙනෙකුට ලැබෙන්. බුදුරජාණන් වහන්සේ වදාලා එවැනි කෙනෙක් ඒජීවිතයේ තුළදී ඒමුල් කරගෙන තව තවත් කරන්නත් අකුසල්මයිකෙන්. දැම් බලන්න බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරගෙන යනුකොට. බුදුරජාණන් වහන්සේ වදාලා මහනනිේ. තිරිසන් ලෝකෙ ඉපදිච්ච තිරිසං සත්වයක් දැන් නිරේ දන් තිරිසන් ලෝකෙට ආාව කියෙනෙක් තිරිසන් ලෝකෙන් ආයමත් මනුස්ස ජීවිතයකට එනවා කියන කාරණී ඉතාම දුර්ල බයි කියන. අන්න එතකොට ස්වාමීන් වහන්සේ නමක් අර පිරිසාතරී නැකිටල බුදුරජාණන් වහන්සේට මැඳගෙන කියෙනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්ස රිසල්ලෝක ඉපදිච්ච කෙනෙක් මනුස්ස ජීවිතයක් ලබනවා කියනෙ එක දුර්ල බයිනං අපට තේරෙන විදි උදාහරණයකින් දේශනා කරන සේක්වා කල එල්ලි මක්කර අන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මහනනේ උපමාවක් කියන්න එක විය සිදුරක් තියෙන විය ගහක්තියනවා විය දන්ඩ මේක කෙනෙක් විසිකරාට පස්සේ මේක පාවෙලාගේ හිල මහා සාගරයටටයනු. මේ මහා සාගරයේ තුළ උතුරින් හුළන් හමනකොට දකුණු දිසාවටත් දකුණින් හුලන් හමනකට උතුරු දිසාාවටක් නැගැෙනහිරින් එන හුළඟට බටහිර දිසාවටත් මේ වියගහ මහා සාගරයේ තුළ පාවිමින් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ සාගර පතුළ ඉන්නවා. එක හැක් පමණක් පෙනෙන. අවුරුදු සියකට වතාවක් සාගර පතුලෙෙන් උඩට ඇවිල් අහසදිහා බල ආයිමත් සාගරය ඇතුළට යන කැස්බෑවේ. එතකොට මේ එක හැක් පේන කැස්බෑව අවුදු සීියකට එක වතාවයි සාදරින් උඩ ටැවිල් අහසද හ බලල් එතකොට බුදුරජාණන් වහන්සසි වදාල මහනෙනේ මේසාහ විශාල මහා සාගරී තුළ අර වියගහ සාගරයේ පාවිපාවි තියනකොට. අර කන කැස්බෑවා එක හැක් විතරක් පෙනෙන කැස්බෑවා. සාගර පතුලින් උඩ ටැවිල්ලා අවුරුදු සීයකට පස්සේ. අහස බලන්න හිස ඉහලට ගන්නකොට සාගරෙන් උඩට ඔළුවදානකොට හරියට අර වියගහත් එතනටම එකතු වෙලා වියගහස්සින් මේ කැස් බෑවගේ හිස්ස ගිහිෙන්. ඒ අතරින් අහස පේනවා කියන කාරණී සිද්ධ වෙන්න පුළුවන්ද කිය. ඉතාම අතිශයිද දුර්ලභ කාරණය. වික්ෂූර්න් වහන්සේ ලකිෙන ස්වාමීණී භහක්්‍ය තුන් හස මේක හිතාගන්නවත් බැරි තරන් දුර් ලබයි. වෙන්න පුළුවන් හැබැයි අතිශයින්ම දුල්ලබයි. සාගරයේ කොයි තරක් විශාලන්. එවැනි විශාල සාගරයක් තුළ එක සිදුරක් තියෙන මේ වියගහා. මේ සාගරයේ තුළ හොනගින් පාවි පාවි සාගරයේ හාට මෙහාට පාවි පාවි තියෙනකොට. අවුරදු සියකට එකවතාවක් ඉහෙළටැවිත්. අහසදිහා බලන කැස්බෑවකුගේ හිස. හරියට වියග හතරින් ගිහින් අහස පේනවක් එන එකක ඉතාම දුර්ල බයි. බුදුරජාණන් වහන්ේ වදාලා මහනෙනේ. තිරිසන් අපා ඉපදිච්ච කෙනෙක් ආයමත් මනුස්සජීවිතයක් ලබනවා කියන කාරණය ඔයි ටත් වඩා දුර්ල බයිකිෝ. ඔන්න බලන්න තිරිසන් ලෝක ඉපදිච්ච කෙනෙක් ොයි තරත් දුර්ලබද මනුස්සජීවිතයක් ලබන්න. ඒකට හේතුව නහස පෙන්නෙනවා මහනෙන තිරිසන් ලෝකයේ තුළ දර්මචරිියාවක් සමචරියාවක් කුසල ක්‍රියා කිරීමක් නෑ කියනවා. ඔබ ලන්න තිරිසන් සත්ත්වයන්ට පින්කරන්න කුසල් කරන්න සිල්රකින් ධර්මීහෙසිරෙන් අවස්ථාවක් නෑ. ඔවුන් තිරිසල් ලෝක ඉපදනානං ඒ ඉපදිච්ච වෙලාවින්ද නොත්කරන්න අකුසල් එක්කු සත්තු මරාගෙන කනෝ. මිතර බයිෙන් තැති ගැනීමෙන් තමයි ඒ ලෝකේ තුළෙයින්නේ තිරිසන් ලෝක ඉපදිච්ච කෙනෙකුට කුසල් කරන්න බනහන්න පින්කරන්න සිල්රකිින් අවස්ථාවක් නෑ කියෙන්. ඒනිසාත් තිරිසන් ෝකීඉපතිදිච්ච කෙනෙක් ආය ආයයිමත් තිරිසල් ලෝකෙ ූපතක් කරාතමයි ඇදිලෑන්. කලාතුරකින් කන කැස්බෑව විය සිදුරෙන් අහස දකින වගේ කෙන මනුස්සජීතයක් ලබන්න. හැබැයි එහෙම මනුස්සජීවිතයක් ලැබුවත් අපායක ඉදම් මනුස්සලෝකෙට ආපු කෙනෙක් අංග සම්පූර්ණ මනුස්සජීවිතයක් නම් ලබන්න ෑ කියනු. ොහෝම දුක්පත් තැනක. බොහෝම දුක්සාහිත ශරීරයක් ඇතුව එදාවේලවත් හම්ප කරගන්න බැරුව. අතපය අංගවි කළ වෙලා සරීරාවයාාව නොයෙක් ලෙඩරෝක ඇතුව බොහොම දුක්ෂහිත මනුස්ස ජීවිතයක් තමයිකිෙනවා ලබන්. බුදුරජාණන් වහන්සේ වදාලා මහනෙන බාල වූ පුද්ගලයා මෙලවත් පරලවත් ඔය විදිහටයි කියෙනවත් දුක් සහිත ජීවිතයක් මිඳවන්නේ. අන්න බලන්න බාලයාට බාල වූ ක්‍රියාවන් කිරීමනිසා බාල වූ වචන කතාකිරීම නිසා බාල වූ අකුසල සහගත සිතුවිලි සිතීම නිසා. මෙලවත් පරලවත් විඳවන්න වෙන ආකාර. ඒළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පණ්ඩිතයාගැර. දැම් බාලයා ගැන ඔය වගේ දේශනා කරාවගේ බුදුරජාණන් වහන්සේ වදාලා මහනෙනි පණ්ඩිතයා ගැනත් දේශනා කරමින්. පණ්ඩිතයා කියලා කියන්නේ වචනය පින් කරන කෙන. දස කතාාවලේ දෙනවා. බොරු කියන්නෑ කේලම් කියන්නේ පරුස වචන කියන්නේ නෑ හිස් වචන කියන්නේ. වචනයෙන් පින් කරනු. කයමුල් කරගෙන පින් කරනවා. කංකරන්නිනෑ වැලදි කාම සේවනය දෙන්නේ නෑ ප්‍රාඝාත කරන්නේි නෑ සතුන්කිරේ මෛත්‍රියෙන් කරුණාවෙන් හැම වෙලා එම හිතනවා මගේ කයමුල් කරගෙන කිසිම කෙනෙක්කුට හිංසාවක් පීඩාවක් සත්වයකුටත් නොවීවා කියෙන මෛත්‍රියයෙන් තමයි තමන්ගේ අතපය පවා හසුරුවන්. හිතන හැම සිටවිල්ලක් තුළම සියලු සතතිෝ සුවපත්තේවා වෛර නැත්තෝවෙෙන්වා තරහ නැත්තෝවෙෙන්වා. එරිසියා නැත්තෝ එෙන්වා මෙවැනි මෛත්‍රී සහගත කරුණා සහගත මුදිතා සහගත. පුුණ්්‍ය සහගත සිතවිලි තමයි පණ්ඩිත වූ ධර්මේ දන්න සත්පුරුස කෙනෙක් නිතර හිතන්නේ කියන්නේ කරන්න. බුදුරජාණන් වහන්සේ වදාළම් මහනෙන මේ විදිහට තමන්ගේ සිතින් කයින් වචනයෙන් පින්කරන. පුුණ්්‍ය සහගත ක්‍රියාවන්ගේ දෙන පණ්ඩිත කෙනා මෙලවත් තුං ආකාරයකට සැපයක් සුවයක්. ආධ්‍යාත්මික සැනසීමක් ලබනව කියල්. අර වගේම බුදුරජාණන් වහන්සේ වදාළ මේ පණ්ඩිත වූ පින්කරන සත්පුරුස කෙනා මහපාර ඇවිදගෙනය නො. වීදියක දිහරි හතර මං හන්දිියක දිහරි තුන්මං හන්දිියක දිහරි. මිනිස්සු එකතු වෙලා හතාබස් කරනවා මේ අසවල් අසවල්ලයි බොහෝම හොඳයි. හරීම සීලවන්තයි. බොහොම ගොුණහපත් පිනිස්සු. සමහර වෙලාට ඔහුටම කියනො මේ මහතය හරි හොඳ කෙෙනෙ අහදාවත් ඔරකමක් වංචාවක් වැරදියක් කරන්න නැති බොහෝම ගුණේ හපත් කෙරේ එතකොට තමන් ගැන ගුණ කියනවා එක්කො තමන් හා සමාන සීලවන්තයගේ ගුණ කියනවා තමන්ට සමාජයේ අහන්න ලැබෙනකොට ලොකු සතුටක් ආධ්‍යාත්මික සතුටක් සැනසීමක් ඇතිවෙනවා මම මිනිස්සුන්ගෙන් කොයි තරම් ප්‍රසංසාාවට ලක්වෙන සීලවන්ත ජීවිතයක් ගතකරන කෙනෙක්ද කියලා යන යන තැන ප්‍රසංසාාවට ලක්වෙනවා කිය බුදුරජාණන් වහන්සේ වදා අන්න පණ්ඩිතයාටමිලව ලැබෙන ආනි සංස්ය. ඒවිතරක් නෙමේ ඔහුට සමාජයේති දැනගන්න ලැබෙනවා දෙවනි කාරණය තමයි. ඔන්න අපරාධකරපු වැරදිකරපු සොරුම් අල්ලගෙනගිහින් රජවරු දඩුවන් කරා අතපය කැකවා. එක්කො ඇත්තු ලොව පෑගෙව්වා උනු තෙල් හිසට වැැක්කෙරවා කසවලින් පහරදුන්න අතපය කපලදැම්ම ඊළඟට වැෑයකින් මෙහෙම පනපිටින් රැහැල මැරුවවා උනු තෙල් වැැක්කෙරුව කකුල් පල්ල ලුදාලා ඇවිද්ව මේ වගේ එදාදීපු වදහිංසාගැ නහන්න ලැබෙනකොට. එක්ක අද කාරනං අපිට පොතක් පත්තරයක් ෝොඩකොට මේ වගේ වැරදිකාරයන්ට උසාවිවලින් රාජ්‍ය දඩුවන්ගොලි මේ වගේ දඩුවන් ලැබනා කියල් අපිට අහන්න දකින්න ලැබෙනකොට සීලවන්ත කෙනාට හිතෙන්නේ අනේ මමනම් මේ වගේ පෞකං කරලනෑ. මේ වගේ පෞකං නොකිරීම නිසා මං කොච්චර සැනසීමකින්ද ඉන්නේ. ඒ වගේ මේ වැනි අකුසල් කරපු අයට මේ වගේ දඩුවන් ලැබනා කියල අහන් ලැබෙනකොට සීලවන්ත ජීවිතයක් ගත කරන පණ්ඩිත කෙනාට ලොකු සතුටක් ඇතිවෙනවා මම මේ විද්දිහේ දඩුවන් ලබනවිදිහ වැරදි කරලා නෑ නේද කියලා කොයි තරන් සතුටක් ආධ්‍යාත්මිකව මනසිං උපදිනවාද. බුදුරජාණන් වහන්සේ වදාලා. ඔහු මෙලව දෙවනි ආකාර සැනසීමක් ලබනවා කියලා. ඒළඟ කාරණය තමයි. මරණ මංචකේද පවා. තමන් තනිවුනහම හැමවෙලායම කරපු පින්දහම් සිහිවෙනවා. මරණ මංචකේද කරපු පින තමයි සිහිවේත්. ඔබ බලන්න දුටු ගැමුල් රජතුම. කරපු පින්දහම් පින් පොත මරණ මංචකයේ සිහි පත් කරගත්තකේ ලපිය හලතියන. ඒවිත රක්ණෙම ඒදා මිනිස්සු යහපත්දේවල් තමන් කරන දානමානාදී පින්කං සිල් රකිනේවා භාාවනා කරනයව ම අසවල් දවසේ විදේ පිනක් කරා. මේ විදිේ යහපද්ධයක් කරා මේ වගේ දන් පැදුුන්න මේ විදියට සිල් සමාදන්න වනා මේ සියල්ල ගැන නිතර නිතර සිහි කරනු. මරණ මංචකේදෙත් සිහි කරනු. මරණ මංචකේ කර පින්දහම් සිහිකරන්න සිහිකරන්න ලොකු සතුටක්ක උපදනු. බුදුරජාණන් වහන්සේ වදාලා පණ්ඩිත කෙනා මෙලව කයිං වචනයෙන් මනසින් සිල්රැකලා පින් කරලා. මරණ මංචකේ පවා තමංකරපු පින්දහම් යහපද්දේවල් සිහිකරගෙන්. සුගතියේ හිත පිහිටවාගෙන බොහෝම සතුටින් කියනව මරණහියට පත්තෙන්. පින්ොතුනි පින්කරපු අයට බොහෝ වෙලාවට මරනාසන්න වෙනකොට පෙරණිමිති පහලවෙනවා දිවිය විමාන පේනවා. දෙවිවරු ඇවිල්ලා ඒ ඒ දිවිය රතවලින් දිවිය ලෝකවල් ඇවිදිින් කතා කරන සිදුවීම් ගැන ධර්මේ තියනවා. එන්න අපේ දිවිය ලෝකයටට. එන්න අපේ දිවියලෝකීට මේ මේ විදිී සැප සම්පත් තියෙනවා කියලා යාමය තුසිතේ නිමාන්ත්‍රති පරණින්මිත වසවර්තියාදී ඒ ඒ දිව්‍යලෝකවලින් දෙවවුරු ඇවිදිින් කතාබස් කරනු. එතකොට බලන්න මරණ මංචකයේ පවා දෙවියම් පෙනී ඉඳමින් දිව්‍ය ලෝකවලට කතා කරනකොට. තමන් කරපු පින්දහම් යහපත් දේවල් තමන්ටසිහිවෙනකොට කොයි තරන් සතුටින්ද මරණයට පවා පත්තෙන්නේ. න්න බලන්න මරණේ දිවත් බයක් ඇැතිගැනීමක් දුකක් නැතුව සතුටි මැරෙන්නනම් තමන් ජීවත්වෙලා ඉන්න කාලෙ කයිෙන් වච්චනේ මනසයෙන් පිින්කරන්න කුසල් දහම් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා. හුන්වහන්සේ වදාළ මහනනිින් මෙලව ඔයාකාරයේ සැපසහිත ජීවිතයක් ගත කරන පණ්ඩිත කෙන. මරණින් මත්තේ හරියට හිසේ තිබ්බ බරක් බිමට වැටෙනවා වගේ. පායස්ස බේදා පරම් මරනාා සුගතිින් සද්ධන් ලෝකං උපපජ්ජතිකයනවා. හරියට කයබිඳී මරණින් මත්තේ සුගතිය උපදිනව කියය. බොහෝ වෙලාවට දිව්‍ය ලෝකුවල ඉපදිලා ඒ ඒ දිවිය මේ සැපසම්පත් විඳිනවා කියනවා. පිංහතුන එක දේශනාවක තියෙනවා දීගනි කායේ පායාසි රාජඥ්ඥකෙන් සූට දේශනාව. මේ පායාසි කියෙන රජතුමා දිව්‍ය ලෝක අපායවල් පිළිගන්න නැතිකෙන. කුමාමර කාශප මහරහත්තන් වහන්සේට මේ රජතුමා කියෙනන ස්වාමීනී මනන් දිවිය ලෝක ගැන විශ්වාහ කර නෑ කියල්. එතකොට කුමාර කාශප මහරහත්තන් වහන්සයහන රජතුමනි මොන හේතුවක් මතද මොනවගේ හේතු මතට රජතුමා මෙවැනි තීරණයකටාවේ. පවාමීණි මම මේ ලෝකෙ පින්කරපු අයගැ නහලතියනවා. හොදට සිල් රැකපු අයග නහලතියනවා. ඒ අය මරනාසන්න වෙනකොට මම ගිහින් කියනවා ඔබ කයිම් පින්කරගත්ත කෙනෙ ඔබ වච්නයනුත් පින්කරපු කෙන. ඔබ මැනුත් පිං කරපු කෙනෙ. ඔබ වගේ අය මරණයට පත්වෙලා දි්‍යියලෝක උපදිනවා කියලා ධර්මය තියනවා. එතකොට ඔබත් විශ්වාස කරන බත් සතුටින් ඉන්න. ඔබ මරණයට පත්වෙලා දිවියලෝක ඉපදනොත් මට ඇවිදිින් දෙවි කෙනෙක් හැතියට පෙනීදලා මම දිවියලෝකෙ ඉපදනා දිවියලෝකේ මේ විදිහයි කියෙලා ට කියන්නඕන කෙලා මංමිනිස්සු පොරොන්දු කරෝගත්. ස්වාමී, බොහෝ දෙනෙක් මට පොරොන්ද වෙලා, රජතුමනි මම දිියලෝක රජතුමාට ඇවිදි මේ ගැන කියන්නන් කියලා ොරොන්දතුවෙලා මැරුණයි කියනවා. හැබැයිඒ මැරිච්ච කිසිම කනෙක් මා ඉදිරයේ පෙනනේ දලා රජතුමන මම මේ විදියේ දිවියලෝකක ඉපදනා කියලා මේතා කල් කියපු කෙනෙක් නන්නන්නෑ කියනු. අන්නන්නේ නිසා ම නංගුවේ දිවියලෝක පිළිගන්නෑ කියලා රජතුමා කියනු. න්නේ වෙලා කුමාරකාශව මහරහත්තන් වහන්සේ රජතුමාට කියනු රජතුමනි ඕකට මං උපමාවක් කියන්නන් කියන. රජතුමා හිතන්න කියනවා. කෙනෙක් බොහෝම ලස්සනට සැපසේ ඉන්න කැමති කෙනෙක් අසූචි වලකට ඇදගෙන වැටෙනවා කියන. අසූචි වලකට වැටිල කරවටක් අසූචි තැවරිලා මේ වලින් පැනගන්න බේරෙන්න්න දඟලනොකුට තමන්ගේ හිසේ නහයේ මූනෙ කටව ැඟ හැම ැන අසජි තැවරෙන. ඔහු කෙරෙහි කරුණාවන්ත පුද්ගලයක් මොකද කරන්නේ. ඔහුව කොහෝමහරි ලිය කරි දණ්ඩක් හරිදාලා හු අරා අසූචි වලින් ගොඩට අරගන්න. ඔහුව නාාවල. අර ඇගේ තියන දුර්ගන්ධ අසූචිගධද සම්පූර්ණයෙන් ඇගෙන් යනකක්. ඔහ පිරිසිදු කරලා නාාවල සුවන්ද පැවර්ග ගල්වල. දෙවි කෙනෙක් වගේ ඔහුව සලුපිළිවලින් සරසනව කියෙන. ඔහට හොඳ වටි නැදුුම් අන්දනෝ. ආබරණ පලන්දන. සුවඳ වර්ග ඇගේ ගල්වනවා. දැන් ඔහු අර අසූචි වලෙන් ගොඩට අරගෙන දෙවි කෙනෙක් වගේ ලස්සන කළ ආභරණ පලන්දලා තියෙන්. කුමාරකාශයව මහරහතන් වහන් සසිහනු රජතුමනි ඔහුට ආයෙමත් කවරු හරි කිව්ුවොත් අර අසූචි වලට පණන්න කෙ හු පීද කියලාහනෝ. අන්න එතකොට රජතුමාකිනව ස්වාමීනී ඒ වගේ අසූචි වලකින් ගොඩට අරගෙන්. ඔය විදිහට සුද්ධ පවිත්‍ර කරලා සුවඳ වර්ග ගල්වල දෙවි කෙනෙක් වගේ සරසපු කෙනෙකුට ආයෙමත් අසූචි වලදිහා ඒකෙනා හැරිලවත් බලන්න නෑ කියන. අන්නේ වෙලා එක් කුමාරකාශිප මහරහතන් වහස කියෙන රජතුමනි දි්‍ය ලෝක ඉපදිච්ච දෙවිකෙනෙකුට මනුස්සලෝකෙ කියන්නේෙ හරියට අසූචි වලක් වගේ තැනක් කියන. ඒනිසා මේ මනුස්සලෝකෙන් මරණයට පත්වෙලා දිව්‍යලෝකෙ දිවිය සැපසම් පත්තිදින දෙවිවරු ආයමත් මේ මනුස්සලෝකෙට නං ඇවිල්ලා මම මේ විදිහයි කර රජතුමාට කියන්න මේ අසූචි වලට නගන්න නෑ කියන. එතකොට බලන්න පින්වතුන සත්පුරුස කෙනාට පණඩිත කෙනාට, තමන්ගේ කයිෙන් වචනය මනසිම් පින්කරගෙන මෙලවත් සැපසේ ඉන්න කෙනාට මරණින් මත්ත දිවියලෝක යනවා කියන්නේ කොයි තරන් සැපයක්වෙඳන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාලා මහනෙන එවැනි දිවිය සැපසම්පත්විඳින අය. දිවියලෝකෙන් චුතවෙලා මනුස්සලෝක ඉපදනොත් ඒIයි උපදින්නේ බොහෝ වෙලාවට සක්විති රජවර වෙලා උපදිනවා කියනවා. ක්කවර් රජ කෙනෙක් ගන දර්මය සඳහන් වෙනවා මේ මුළු ලෝකේම පාලනය කරන ඉරදි බල සම්පන් අජානී අස්වයන් ඇත්තු ඉන්න සක්විති රත්නයන් පහළවෙච්ච අහසින් ඥයාමී ඉර්දිමේ චක්‍රරත්නයක් තියෙන නොයෙක් විදිිය සැපසම්පත් විදිමින් මුලු ලෝකේම සීලවන්ත කරන පින්වන්ත රජවරු වෙලා උපදිනවා කිය නො සිටුවරුවෙලලා උපදිනවා කියනවා. ඉතාම සැපසම්පත් බහුල පින්වන්ත හසත්. ඒලඟට ඒ සිව් පපසේ තමන්ට ඕන තරන් සැපසම්පට ලැබෙන මනුස්ස ජීවිත තමයිකිනවා දිවියලෝකයි දම් බැරිවෙලාවත් මනුස්සලෝකටාවට ලබන්නේ. අන්නේ නිසා බුදුරජාණන් වහන්සේ වදාල මහනෙන පණ්ඩිත කෙනාගිස්ස භාවේ අන්නේ විදිහයි කියයෙනවා. එතකොට බලන්න මේ බාල පණ්ඩිත සූට්‍රේ තුළ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නල දුන්න බාල වූ පුද්ගලයා අකුසල් රැස් කරල මෙලවත් විදෝනවා නිරේට ගිහිල්ල මහා දුකක්විඳලා තිරිසල් ලෝකෙ තිරිසන් සත්තු අතර එක්කො තනකොළකමින් එක්වා සූචිය ආහාර කර කනිමේ එක්කෝ ජලී එක්කො පස්සෙයටට දුක් විඳලා දුක්කකිඳලා තිරිසන් ලෝකෙන් මනුස්සලෝකකටාවත් හරියට කෑමබීමමුවත්තියෙන. හොඳ ශරීරයක් ඇති මනුස්ස ජීවිතයක් නම් ලබන්නේ නෑ කියනවා. අපාහිදං අකුසල් කරලා මනුස්සලෝකකිට එන කෙනෙක් මනුස්සලෝකෙ තුළත් ඉතාම දුප්පත් එදාවේවත් හම්බ කරගන්න බැරි. ංගවිකලවෙච්ච විකෘති වෙච්ච දුක් සහහිත ලෙඩ බහුල මනුස්ස ජීවිතයක් ශරීරයක් තමයිකිනො ලබන්. නමුත් මේ ජීවිතය තුළ පින්කරගත්ත කෙනා සත්පුරෂය කයෙන් වචනේ මනසයෙන් පිින්කරපු කෙනා පුුණ්්‍යවන්ත ජීවිතයක් ගතකරපු කෙනා මෙලවත් සැපවිදිිනෝ. මෙලවත් සැපසේ ජීවත්වයෙනවා. එවැනි අය මෙලව සැපවිඳලා දිවිය ලෝකෙ ඉපදිලා මනුස්ස ලෝකෙකට ආාවත් සක්විති රජවරවෙලා, කො රජවරු වෙලා සිටුවරු වෙලා බොහෝම සැපසම්පත් ඇතුව නිරෝගී සම්පත්තිය ඇතුව මනුස්සජීවිතයක් ලබනවා කිය නවා. එහෙමනම් පිින්හතුනේ අපට පේනවා මේ බාල පණ්ඩිත කියන සට් ේශනාවත්තුලින් බාලයා කියන කෙනා අකුසල් රැස්කරන කෙනා මෙලවත් පරලුවත් කොයි තරන් දුකක් විඳිනවාද. පණ්ඩිත කෙනා කුසල් දහම් කරපු පින්වන්ත කෙන, කොයි තරම් මෙලවත් පරවත් සැපයක් විිෙනවද. එහමනං ඔබ හැම දෙනම ැඩි අධිෂ්ඨනයක් ඇති කරගන්න. මජම නි යිතියන මේ ාල පන්ඩිත සූට්‍ර ඇසුරම්ම ධිෂ්ටානය ඇතිකරගන්න මනං බාල වූ අකුසල් රැස්කර ගන්නන්නේ නෑ. මම සියල් වකුසල්වලින් වලකිනවා සබබ පාපස් සකරන මමත් පඩිතේ කැටියට කුසල් ද හම් පින්දහම් රැස් කරගන්නවා කුසලස් සූප සම්පද මම මගේ හිත දියුණු කරගන්නවා සචිත්ත පරිරියෝ දපන මත් මේ බුද්ධ සාසනේ තුළ ධර්මේම අවබෝධ කරගන්න මහන්සිගන්න කෙනෙක් බවට පත්තිෙනවා කියෙනන අධිෂ්ඨානයති කරගන්න.